හරි චමේ උසමයි තුන පුසල් දෙනා තම සාදරෙන් පිළිගන්නවා ඔයාල මෙතනින් මගේ PHP series එකේ 13 වෙනි ඩිවත් එක්ක එතකොට අපි මෙතෙක් කතා කරේ කලින් වීඩියෝ දෙකේදීම ඔපරේටර්ස් ගැන එතකොට අපි කතා කරලා තියෙනවා arithmetic operator ඊළඟට comparison operator අද කතා කරන්න හදන්නේ logical operators ගැන හරි එතකොට අපිට කතා කරන්න තියෙනවා මෙතන ඔපරේටර් වර්ග මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට බලමු කොහොමද මේවා මේ කෝඩ් කරන්න පාවිච්චි කරන්න කියලා. හරි. ඔන්න මම දැන් මෙතෙන් අපි ගන්න සාමාන්‍ය මේ ලොජිකල් ඔපරේටර්. ඒ කියන්නේ එක බිංදුවක් ගන්න ගන්න පුළුවන්. බිංදුව ගත්තොත් ඒක ෆෝල්ස් වෙනවා. එක ගත්තොත් ඒක ට්‍රූ වෙනවා. හරි මම මෙතන දැන් A ට දාගන්නම් එක කියලා B ට දාගන්නම් බිංදුව කියලා. හරිනේ. හරි. ඊට පස්සේදී වාඩම්. දැන් මෙතන රිටර්න් වෙන්නේ ට්‍රූ ඕ ෆෝල්ස් නේ. ඒතර අපි පාවිච්චි කරන්නේ වාඩම් කියන එක. ඊට පස්සේ මට මේ පළවෙනි ඔපරේටර් එක තියෙන්නේ and කියලානේ. ඔන්න අපි වැරියබල් ඒ ගත්තා ඊළඟට n b හරිද දැන් මෙතනින් වෙන්නේ මෙහෙම දෙයක් අපි රන් කරලා බලලා ඉවරලා ආන්සර් කතා කරමු පෝල්ස් කෙලින් බලන්න එතකොට දැන් a වලගේ එකයි b වලගේ බිංදුවයි එතකොට and එකෙන් වෙන්නේ දෙකම ට්‍රූ නම් ඒ කියන්නේ දෙකම එක නම් විතරයි අවුට්පුට් එක එක වෙන්නේ අපි මේක අවුට්පුට් එක එක වෙනවා කියන්නේ රිටර්න් වෙනවා ට්‍රූ කියන්නේ හරි දැන් මෙතන බීට් එක කරලා බලමු දැන් බලන්න රිටර්න් වෙන මොකද්ද ට්‍රූ කියන එක හරිනේ ඊට පස්සේ අපි දැන් එක නැතුව අපි වෙනකයක් දිනවා මෙතන 9 වගේ ඒත් ප්‍රශ්නයක් නැහැ හරිද ඒත් රිටර්න් වෙන්නේ ට්‍රූ කියන එක. දැන් අපි මෙතන දෙමු ඍණ 5. හරි. ඒත් රිටර්න් වෙන්නේ ට්‍රූම තමයි. ඊට පස්සේ එතකොට ෆෝල්ස් වෙන්නේ බිංදුව විතරයි. අනිත් සියල්ලම ට්‍රූ තමයි. හරිනේ. ඍණ වුණත් ධන වුණත් ඒ ඔක්කොම සලකන්න අපි ට්‍රූ වැලියු විදියට ඊළඟට අපිට තියෙන්නේ ඔපරේටර් එක ඕ හරි ඔය ඔපරේටර් එක නේද කතා කරන්නේ ඉතින් මෙතෙන්දී මොකක් හරි දරිටා දින් ට්‍රූ කියන එක මේ දෙකෙන් එකක් ට්‍රූ වුණාම ඇති හරි දෙකෙන් එකක් දෙකම ට්‍රූ වුණත් කමක් නැහැ දෙකෙන් එකක් ට්‍රූ වුණත් output එක එන්නේ true කියලා. බලමු මේ බිංදුව කරලා ඒත් return එන්නේ true කියන එක. දෙකම බිංදුව කරොත් තමයි output එක අපිට false line. හරිනේ. ඊට පස්සේ XOR XOR එකේදී වෙන දේ බලා ගන්න. මම අපි ලියන්නේ මෙතෙන්දී අපි දෙකම බිංදුව වෙන දේල් තියෙන. කියන්නේ A බිංදුවයි B බිංදුවයි. ඒතර output එක මොකක්ද දෙන්නේ? False කියලා. ඒ කියන්නේ මෙතන දෙකම සමාන නම්. දැන් මෙතනත් එකයි මෙතන එකයි නම් ඒත් රිටර්න් වෙන්නේ ෆෝල්ස් කියන එකම තමයි. හරි. එතකොට වෙන්න ඕන මේ A හරි B හරි වෙනස් වර්ගයේ වෙන්න ඕන. දැන් මොන මේක බිංදුව කරනවා A1යි B බිංදුවයි. දැන් රිටර්න් වෙන්නේ ට්‍රූ කියන එක. හරි. මේකේ වැදගත් දේ තමයි
දෙකම ට්‍රූ නම් මේක රිටර්න් වෙන්නේ නැහැ. දෙකම ට්‍රූ නම් රිටර්න් වෙන්නේ ෆෝල්ස් කියන එක. එකක් හරි කියන්නේ දෙක වෙනස් වර්ගය නම්. ඒ කියන්නේ එකක් ට්‍රූ එකක් ෆෝල්ස් නම් විතරයි රිටර්න් වෙන්නේ ට්‍රූ කියන එක. හරි. ඊළඟට n දෙක අපිට මෙහෙම n mark දෙකක් දාලා ලියන්නත් පුළුවන්. හරි. එතකොට බලන්න. දැන් අපි එක බිංදුවක් දීලා තියෙන්නේ. මේක අපිට මෙහෙම n mark දෙකක් දාන්න පුළුවන්. එතකොට බලන්න. ට්‍රූ එකයි ෆෝල්ස් එකයි. එතකොට රිටර්න් වෙන්න ඕන මොකද්ද? ට්‍රූ කියන එක. සෝරි, ෆෝල්ස් කියන එක. හරි. එහෙනම් මේක and එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කලින් පාවිච්චි කරෝ එකම මේ විදිහට ගන්න පුළුවන්. මෙහෙම මේ සිම්බල් එක පාවිච්චි කරලා අපිට ඕ එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක දිවෙන්නේ කලින් කරපු දෙම තමයි. එකයි බිංදුවයි. එතන මෙතන රිටර්න් වෙන්නේ ට්‍රූ කියන එක. ඊළඟට තියෙනවා අන්තිම එක ඔපරේටර් එක ප්‍රාර්ථනා කරන්න තියෙන නොට් එක. හරිනේ. ඒකද බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි ඒ වෙලාවේ එකයි තියෙනවා. ඒ කියන්නේ ඒක ට්‍රූ වගේක් නේ. එතකොට මම ඒකේ not එක ගන්න. not එක ගත්තොත් ට්‍රූ එකක not එක false වෙලා තමයි return වෙන්නේ. ට්‍රූ වගේක් නම් ඒක false වෙනවා. හරිද? එතකොට මම ඒ වෙලාවේ බින්දුව කරොත් ඒක දැන් false නේ. false එකක not එක වෙන්නේ true. ඒ කියන්නේ විරුද්ධ පැත්ත තමයි රිටර්න් වෙන්නේ. හරි. ඔය ටික පටලවා ගන්න එපා. අපි සාමාන්‍යයෙන් කතා කරන ඔපරේටර්ස් ටික තමයි මේ කතා කරේ. මේකෙන් වෙන දේවල් ටික හරියට ඔලුවට ගන්න. මේ අපිට ගොඩක් වැදගත් වෙනවා. දැන් කන්ඩිෂනල් ස්ටේට්මන්ට් ලියනකොට මේ අපි හිතලා තමයි ලියන්න වෙන්නේ. හරි. එතකොට මේ වගේ වෙන්නේ මොකද්ද කියන එක හරියටම දැනගන්න ඕනේ. හරි. ඔක තමයි අද මම කියලා දෙන්න බලාපොරොත්තුනේ. ඒකට ලොජිකල් ඔපරේටර්ස් ගැනත් අපි කතා කරලා ඉවරයි. හරි. අපි පොඩ්ඩක් අපි channel එකට ගිහලා බලමු. මේ තියෙන මගේ channel එක Chami Views. මේක අපි මෙතෙක් කතා කරපු සියලුම videos ටික ඔයාලට බලා ගන්න පුළුවන්. playlist එකට ගියොත් මේ ටික අපි දැනට කරලා තියෙන ටික. හරිද? මේක PHP series එක නෑ. එතකොට Scala, Java, C, OOP, Java වලින් OOP ඉගෙන ගන්න කැමති කට්ටියන්ට ඊළඟට C++ ඔය ටික කරලා තියෙනවා. එතකොට මේ බලන්න කැමති අය ඉන්නවනම් මගේ channel එකට ගිහිල්ලා බලලා subscribe කරලා like කරන්න අමතක කරන්න එපා. එතකොට අපි PHP සීරිස් එකේ ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉදිරියට ඊළඟ ටිකත් කතා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.